ආයි බෝන් සියලු දෙනාටම ඔල් ඉන් වන් විත් නිර්මාන් මගේ channel එකට සියලුම දෙනා නැවතත් පාරක් ආයි බෝන් කියලා පිළිගන්නවා. ඔන්න මං අද කතා කරන්න unbox කරන්න ගෙනා පුංචි device එකක්. මේ device එක පුංචි වුණාට මේක අද යන technology එකත් එක්ක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ device එක හරහා අපිට හැකියාවක් තියෙනවා අපේ phone එක කෙලින්ම TV එකත් එක්ක සම්බන්ධ කරගන්න. තව විදිහකට කිව්වොත් එහෙම අපේ phone එක live stream කරගන්න හැකියාවක් තියෙනවා මෙන්න මේ device එක හරහා. උදාහරණයක් විදිහට ඔබ phone එක use කරලා movie එකක් බලනවා නම් අපි බලන movie එක මෙන්න මේ device එක හරහා TV එකේ පුළුල් තිරය මතට අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඔබ zoom තාක්ෂණය යටතේ අධ්‍යාපනය හදාරනවා නම් එහෙමත් නැත්නම් කාර්යාලයේ office එකේ වැඩ කටයුතු කරනවා නම් මෙන්න මේ device එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද කිව්වොත් මේ device එක හරහා අපිට හැකියාවක් තියෙනවා. අපි phone එක සම්බන්ධ කරලා අපි කරන වැඩ කටයුතු TV එකේ පුළුල් තිරය මත ඉතා පැහැදිලිව බලාගෙන ඒ වැඩ කටයුතු වල යෙදෙන්න. මේ device එක නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා තියෙන Google සමාගම විසින් මේගොල්ලෝ ගොඩක් දේවල් box එකේ සඳහන් කරනවා මේකට එකතු කරලා තියෙන features මොනවද කියලා අපි බලමු මොනවද මේකට Google සමාගම විසින් එකතු කරලා තියෙන features කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට මේ unit එකේ box එක පේන්නේ. උඩින්ම වම් අත පැත්තේ මෙන්න මෙතනින් සඳහන් වෙනවා 4K කියලා. ඊට පස්සේ සඳහන් වෙනවා Google Chromecast කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් සඳහන් වෙනවා TV screen device by the Google කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේක Google ආයතනය විසින් නිර්මාණය කළ නිෂ්පාදනය කරපු දෙයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ දකුණු අත පැත්තෙන් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා මේ device එකත් එක්ක එකතු වෙලා තියෙන සර්විස් ටික මෙන්න මෙතනින් සඳහන් වෙනවා දකුණු අත පැත්තේ. මේ පැත්තෙත් ඒ විදිහටම සඳහන් වෙනවා. ඊට පස්සේ පිටුපස box එකේ මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් සඳහන් වෙනවා simple connecting කියලා. Plug into the HDMI port and connect to Wi-Fi කියලා සඳහන් වෙනවා. තව මොනවද තියන්නේ අපි බලමු මෙන්න මේ පැත්තෙත් එකතු කරලා තියෙනවා මේ unit එක සඳහා මේ device එක සඳහා එකතු කරලා තියෙන features මෙන්න මෙතන මේ විදිහට සඳහන් වෙනවා අපි බලමු මොනවද එකතු කරලා තියෙන features කියලා එකින් එකට උඩින්ම සඳහන් වෙනවා මෙන්න මෙතනින් 1080p HD video stream from the cloud කියලා සඳහන් වෙනවා ඊළඟට සඳහන් වෙනවා surround sound support එකක් මෙන්න මේකේ තියෙනවා කියලා සඳහන් වෙනවා ඒ කියන්නේ මේකට එකතු කරලා තියෙන player එක අපි එකතු කරන system එකත් එක්ක surround sound support කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් තියෙනවා 2.4 MHz Wi-Fi adapter antenna system එකක් මෙන්න මේ unit එකට එකතු කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඊළඟට සඳහන් වෙනවා මෙතනින් screen mirror from the Android and laptop කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අන්තිමට සඳහන් වෙනවා මෙන්න මෙතනින් Android iPhone, iPad, Mac, Windows යන දේවලුත් මෙන්න මේ device එකට support කරනවා කියලා සඳහන් වෙනවා. අපි බලමු box එක unbox කරලා කොහොමද වැඩිදුර විස්තර කියලා මේ device එකේ. මුලින්ම box එක unbox එකේදී අපිට හම්බ වෙනවා user manual එක මෙන්න මේ විදිහට. මේ unit එකට අදාළ database එක ඉතා පැහැදිලිවම මෙන්න මේ manual book එකේ අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කොහොමද මේක TV එකකට සම්බන්ධ කරන්න කියලා රූප සටහන් මගින් ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට පස්සේ යන් අපේ device එකට මෙන්න මේක තමයි device එක. මෙතනින් මේගොල්ලොන්ගේ logo එක සඳහන් වෙනවා උඩින්ම. ඊට පස්සේ HDMI cable එකක් සම්බන්ධ කරලා තියෙනවා මේකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේක තමයි power on off button එක. ඒ වගේම මෙන්න මෙතනින් දීලා තියෙනවා C port jack එකක් මේගොල්ලෝ. ඊට පස්සේ මෙතන තියෙනවා cable එකක්. මෙන්න මේ cable එක තමයි මේ device එකට සම්බන්ධ කරන්නේ. මේක එක පැත්තක දීලා තියෙනවා USB cable එකක්. ඊට පස්සේ USB in එකක්. ඊට පස්සේ මෙතනින් දීලා තියෙනවා C port in එකක්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක තමයි Wi-Fi antenna එක. අපි බලමු දැන් කොහොමද මේ ටික TV එකට සම්බන්ධ කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ device එකේ මෙන්න මෙතන තියෙනවා C port jack එකක්. මෙන්න මේ විදිහට අපි සම්බන්ධ කරමු මේක. ඊට පස්සේ මෙන්න මේ HDMI cable එක TV එකට සම්බන්ධ කරමු මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතන තියෙනවා ඊට පස්සේ USB in එකක්. ඒකත් අපි සම්බන්ධ කරමු මෙතෙන්ට. ඔගොල්ලොන්ට පේනවා ඇති දැන් මෙන්න මෙතෙන්ට HDMI in එක අපි සම්බන්ධ කරා. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට USB in එක සම්බන්ධ කරා.
ඊට පස්සේ දැන් අපි power supply එක on කරලා බලමු. මම TV එකේ power supply එක on කරලා HDMI එක select කරගත්තා. දැන් මෙන්න මේ විදිහට තමයි TV එකේ තිරේ පේන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේක තමයි මේ device එකේ Wi-Fi name එක. මෙන්න මේක. ඊට පස්සේ ඒ එකම මේගොල්ලෝ තිරේ උඩින් එකතු කරලා තියෙනවා මෙන්න මෙතනින් Wi-Fi password එක 1 2 3 4 5 6 8 කියලා password එක එකතු කරලා තියෙනවා. මම පෙන්නන්නම් ඕගොල්ලන්ට කොහොමද මේක connect කරගන්නේ කියලා phone එකේ. අපි මුලින්ම Play Store එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි download කරගන්න ඕනේ Easy Mirror කියන app එක. මෙන්න මේ app එක තමයි අපි download කරගන්න ඕනේ. ඔයගොල්ලොන්ට පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ app එක තමයි අපි download කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඊට පස්සේ අපිට app එක ආවා. අපි මේක open කරගමු app එක. හා මෙතනින් එනවා අපි මේකට allow දෙමු. ඊට පස්සේ මේකටත් allow දෙමු. ඊට පස්සේ මෙතන එනවා agreement එක. මේකට අපි agreement agree කියලා එකතු කරමු. මේක download වුණාට පස්සේ මෙන්න මේ විදිහට මේගොල්ලෝ setup එක display කරනවා අපිට කරන්න ඕන විදිය. ඉතින් අපි පැහැදිලිව මේකට done කියලා දෙමු. ඊට පස්සේ අපි යන් මේ device එක connect කරගන්න Wi-Fi එකට. මෙන්න මෙතනින් අපි එකතු කරගත්ත device එකේ user name එක තමයි මෙන්න මේක. මෙන්න මේ විදිහට අපි මේ password එක දෙන්න ඕනේ. password එක උඩින් අතනින් පෙන්වලා තියෙනවා. password එක තමයි 1 2 3 4 5 6 7 8. ඊට පස්සේ අපි login වෙමු. ඔගොල්ලොන්ට පේනවා ඇති දැන් මේ device එක TV එකට connect වුණා. මේ arrow දෙක කොළපාට වෙලා තියෙනවා පේනවා ඇති මෙන්න මෙතනින් මේ විදිහට. ඔගොල්ලොන්ට පේනවා ඇති දැන් mobile එක TV එකට connect වුණා මෙන්න මේ විදිහට. ඉතා පැහැදිලිව පේනවා ඇති. ඔන්න ඔය විදිහට ලේසියෙන්ම Google Chromecast device එක TV එකත් එක්ක connect කරගන්න හැකියාවක් තියෙනවා. TV එක වගේම laptop එක desktop එකත් connect කරගන්න හැකියාවක් තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ device එක ගැන අනිවාර්යයෙන්ම comment section එකට එකතු කරන්න මම උත්තර දෙන්නම්. එහෙනම් නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.